ගොඩාක් අය මගෙන් අහන ප්‍රශ්න කීපයකටම උත්තර දෙන්න තමයි මම මේ වීඩියෝ එක කරන්න කියලා හිතුවේ. ගොඩාක් අයට වැදගත් වෙන දෙයක් පෙන්වන්න තමයි මම මේ හිතුවේ. ඔගලන් දන්නවද මගේ පුතා ලංකාවට ඇවිල්ලා එයා දැන් යන්න හදන්නේ. එතකොට ලංකාවෙන් කොහොමද කෑම ගෙනියන්නේ කියලා ගොඩක් අය මගෙන් ප්‍රශ්න අහනවා. ඉතින් ඒ වලට මම හිතන හොඳම දවසේ තමයි අද ඒ වලට උත්තර දෙන්නේ කියලා. ඉතින් මම මේ හදපු කෑම ටික මේ දවස්වල හරි අමාරුවෙන් හැදුවේ. ලයිට් යනවා, ෆ්‍රිජ් එකේ තියාගන්නත් බෑ. ඉතින් ඒ වගේ හදලා තියෙන්නේ. මම දැන් මේ ලෑස්ති වෙලා ඉන්නේ වැකියුම් පැක් කරන තැනට යන්න. එතෙන්ට ගිහිල්ලා මේවා වැකියුම් පැක් කරලා පැක් කරගන්න ඕනේ. මොකද හෙට දවසත් ෂුවර් නැති හින්දා. ඉතින් මම පෙන්නන්නම් මොනවද හැදුවේ කියලා. මම දැන් හාල් මැස බැදුමක් හදලා තියෙනවා. හැබැයි ඒක නම් වැකියුම් පැක් කරන්න බෑ. මම ඕකලන්ට එතෙන්ට ගියාම පෙන්නන්නම්. මේ ලොකු ටින් එකක දාන්න පුළුවන් ඒක. මොකද හාල් මැස බැදුම් වැකියුම් කරාම මේ මොකද හාල් මැස බැදුම් වැකියුම් පැක් කරාම අර මේ තියෙන අර නිකන් හයියට තියනවනේ ඒවල් හිල් වෙලා යනවා. එතකොට ඒ වැකියුම් ගතිය නැති වෙනවා. ඒක නිසා මම පෙන්නන්න මොනවද වගේ කෑමද මම හදලා තියෙන්නේ කියලා. මමත් මේ ෆස්ට් ටයිම් මෙච්චර ගොඩක් කෑම හදලා දෙන්නේ මොකද පුතා පළවෙනි සැරේ ලංකාවට ආපු නිසා. මම ඉක්මනට යන්නත් ඕනේ. මෙන්න මේ වගේ ලොකු හාල් මැස බැදුමක් හැදුවා මගේ නංගිට දෙන්නත් එක්කම. මම මේ හාල් මැස බැදුම් බැදලා ඕකලන්ට පේනවනේ මේ කිචන් ටවල් එකකට දාලා තියෙන්නේ. අර ගොඩක් තෙල් තියෙනවනේ. ඒ තෙල් උරා ගන්නත් එක්කම තමයි මේ හාල් මැස බැදුම හදනකොට මම ලූණු වලින් නිකන් තුන් කාලක් විතර එයා ෆ්‍රයි කළා තමයි ලූණු බැදගත්තේ. මොකද ගොඩාක් තෙල් යන හින්දා ළමයි මේ ඉතින් කන්නේ. හැබැයි කාලක් විතර තෙලේ බැදගත්තා. හාල් මැස ටිකත් තෙලේ තමයි බැදගත්තේ. අනිත් ඒවා තෙල් චුට්ටක් දාලා ලූණු එකට එයා ෆ්‍රයි කළා තමයි ගත්තේ. ඉතින් ඒක මතක තියාගන්න. එතකොට තෙල් ගොඩක් අඩුයි, නැත්නම් ගොඩාක් තෙල් එනවනේ මේකට. ඒ විදිහට තමයි කරගත්තේ. මම දැන් ඊළඟට පෙන්වන්න යන්නේ වම්බුටු මෝජු එක. වම්බුටු නම් සම්පූර්ණයෙන්ම වම්බුටු ටික එයා ෆ්‍රයර් එකේ තෙල් මේස ඇඳි තුනක් විතර වගේ තමයි මේ කිලෝ එකහමාරක් විතර බදින්න මට ගියේ. ඉතින් ඒකත් මතක තියාගන්න. හැබැයි ලූණුයි අමු මිරිසුයි ඒක තෙලේ බැද්දා. ලූණුයි අමු මිරිසුයි තෙලේ බැදලා තමයි ඊට පස්සේ මේක හදාගත්තේ. එනම් ඒකත් ඕකලන්ට හොඳයිනේ කියන්නේ. ඒක තෙල් අඩුවෙන් කන්නේ ඒක හොඳයි. අපිට මේ දවස්වල ගෑස් ඉතුරු කරගන්නත් පුළුවන්, තෙලුත් ගණන් තෙලුත් ඉතුරු කරගන්න පුළුවන් එයා ෆ්‍රයි එක පාවිච්චි කරගත්තොත්. මේක තමයි හදාගත්ත වම්බුටු මූජු එක. සූදුරු බදලා දාලා හදන රස චිකන් තෙල් දාලා එකක් මං හදලා තියෙනවානේ ලූණු දාලා. මේකට කිරි නැති නිසා නරක් වෙන එක නැහැ කියලා මං හිතලා මේක තියාගන්න පුළුවන්. චිකන් තෙල් දාලා මෙතන තියෙන්නේ. ඊට පස්සේ මං මෙතන හදලා තියෙන බ්ලැක් ෆිෂ් කරි. අර බ්ලැක් ෆිෂ් කරි ටිකක් හින්දලා වගේ ඒක හදලා තියෙන්නේ. මෙතනත් තියෙන්නේ චිකන් කරි එකක් ගොඩාක් හින්දලා තියෙන්නේ. මං පුතාට කිව්වා ඒ ගිහිල්ලා කිරි හරි වතුර චුට්ටක් හරි දාලා ඒක යට හදාගන්න පුළුවන් කියලා. ඊට පස්සේ එයා හරි ආසේ බීට්රූට් ගන්න. බීට්රූට් නිකන් තෙම්පරාදු කළා වගේ හැදුවා. කරි පවුඩර් එහෙම දාලා පස්සේ යට එහි ගිහින් කන්න පුළුවන් නිසා. මෙතන තියෙන්නේ මාළු ඇඹුල් තියල්. ගොඩක් හැදුවේ නැහැ යා මාළඹුල් තියල්. එච්චරම කන්න නැති නිසා තලපත් වලින් තමයි හැදුවේ. යා ඉල්ලන්නේ තලපත් වලින්. මෙතන තියෙනවා බ්ලැක් චිකන් කරි. චිකන් බ්ලැක් චිකන් අර බ්ලැක් පෝක් කරිය වගේ හදපු බ්ලැක් චිකන්. මේ පොඩියට පොඩියට කපලා එහෙම හැදුවා යාට තව වේලකට කන්න පුළුවන් විදියට. මෙතනත් තියෙන යා ආසෙලවලු රාබු ටිකක් තෙල් දාලා තියෙන. හරි ආසෙ රාබු කන්න. හාල් මැස්ස දාලා රාබු තෙල් දාලා මෙතන බණ්ඩක්ක තෙල් දාලා. ඊට පස්සේ මෙතනත් තියෙන බ්ලැක් පෝක් කරි එක. ඒ වගේ තමයි තියෙන්නේ. මෙතනත් තියෙන මාළඹුල් තියල් එකක් වෙනම එකක්. මොකද මගේ නංගිලාට යවන්නේ ඒක බල මාළු වලින් හදලා තියෙන්නේ. මේ තියෙන කරි පවුඩර් මං ගෙදර හදපු රෝස්ටඩ් කරි පවුඩර් මං ඒකත් වැකියුම් පැක් කරගන්නවා. ඒකත් මේ කොටස් දෙකකට දාලා තියෙන. එතකොට මේ අර සුවඳ යන්නේ නේ. මේ රෝස්ටඩ් චිලි පවුඩර් බැදපු මිරිස් කුඩු දැන් මං කරන්නේ මෙන්න මේ වගේ. මේ ට්‍රේ එකටත් දාලා ඉතුරු ටික බෑග් එකකටත් දාලා අරගෙන යනවා. එතන ගිහිල්ලා ඒකලංගේ බෑග්ස් දෙනවා. ඒ වලට පැක් කරගන්න ඕන. මං පෙන්නන්නම් ඕකලන්ට ඒ ටික කොහොමද කරන්නේ කියලා. මේ විදියට අරගෙන යනවා. එතන හැඳිත් තියෙනවා. නමුත් මම මගේ හැඳි අරගෙන යනවා. මේවා දාන්න මොකද අපේ හැඳි ගත්තොත් හොඳයිනේ කියලා. ඒ වගේ පැක් කරගෙන මම දැන් යන්න හදන්නේ. දැන් මම මේ බලන්නකෝ. මේකත් මම
මේ වගේ කන්ටේනර් එක දා ගන්නවා වම්බුට මෝජු එකත් මේකත් කන්ටේනර්ස් දෙකකට විතර දාලා ලොකු ටින් එකකට දා ගන්න තමයි හදන්නේ මොකද මම මේ වගේ කෑම හැදුවේ දැන් පුතාගේ අපාර්ට්මන්ට් එකේ ෆ්‍රිජ් එක ඔක්කොම හිස් කරලානේ ඇවිල්ලා තියෙන්නේ ඉතින් ගිහිපු ගමන් බඩු ගන්න ඕනේ ඉතින් යා සවුඳ වැඩ පටන් ගන්නත් ඕනේ ඒක හින්දා මම හිතලා මෙහෙම චුට්ටක් හදලා දුන්නොත් යාට ලේසි වෙයි කියලා එතකොට ගිහිල්ලා බතක් හදලා පරිප්පුවක් හදාගත්තොත් එළවලු ඔක්කොම තියෙනානේ එහෙම හිතලා තමයි හැදුවේ මම හිතනවා නරක වෙන්නේ නැතුව තියෙයි කියලා මම ඒකත් ඔයාලට අප්ඩේට් කරන්න ඉතින් එහෙනම් මම මේක අරගෙන යනවා මං එතෙන්දි ඉතුරු ටික පෙන්වන්නම් කොහොමද අපි මේක කරන්නේ කියලා. හමුද හමුද තියෙන්නේ. ඔව්. අනගේ දින්නේ. ඔව්. ගමේ නෝරලිය. ආ. ගමේ ගියේනේ. පියන තියලා ඒක ෆික්ස් කරන්න තමයි දැන් හදන්නේ. මේ බලන්න මෙන්න මේ විදිහට තමයි මේක වැකියුම් පැක් කරාම එන්නේ. දැන් ගඳක් පොඩ්ඩක්වත් එළියට එන්නේ නැහැ. මේ මාළේ බුල්තියල් එක මේ කෑම ටික පැක් කරගන්න මට 4100 ගාණක් විතර ගියා. ටෝස්ටඩ් චිලි පවුඩර්, බදපු මිරිස් කුඩු මේක චිකන් කරි එක. මේ චිකන් කරි එක වතුරෙන් තමයි හැදුවේ. පුල් කිරි පොඩ්ඩක්වත් දැම්මේ නැහැ. ඒකෙන් පැක් කළා මම මේක ආපහු ෆ්‍රිජ් එකට දානවා දැන්. මෙහෙම එළියේ තියන්නේ නැහැ. මෙන්න මේ ටින් එක ගැන තමයි මම කිව්වේ. මහල් මැස්සෝ බෑග්ස් තුනකුයි රෝස්ටඩ් කරි පවුඩර් දාලා මේක ලොක් කරා. මේ සීල් කරා. එතකොට දැන් සුවඳ කොහෙවත් යන්නේ මේ ටින් එක මේ විදිහටම යන්න පුළුවන්. දැන් මම මේකේ ලේබල් ගහනවා මොනවද මේක ඇතුලේ තියෙන්නේ කියලා. මේ ඒකලන්ට චෙක් කරුවොත් හදිසි මේ හැම එකටම මොකද්ද තියෙන්නේ කියලා මේවල නම් ගහලා ඔක්කොම දැන් මම ලේබල් කරනවා. ඉතින් දැන් ඕගලන් දැක්කනේ මං හදපු කෑම මොනවද කියලා. දැන් සාමාන්‍යයෙන් මම වෙනදා නංගිලා යාළු එහෙම යනකොට ওই මාළුවඹුල් තියල් ඊට පස්සේ හාල් මැස්සෝ බැදුම් වම්බුටු මෝජු වගේ ඒවා තමයි හදලා දෙන්නේ. නමුත් ඔයගලන් දැක්කනේ මම වෙනස් වෙනස් කෑම ಜಾති හැදුවා. මොකද පුතාගේ මං කලින් කිව්වා වගේ අපාර්ට්මන්ට් එකේ ෆ්‍රිජ් එක ඔක්කොම ඔෆ් කරලා ආපු නිසාත් සුමාන තුනක් ලංකාවේ ඉඳලා යනකොට යාට ආපහු උයන්න වටි තුනක් අම්මැලි හිතේද පාලුවෙන් දැන් හෝම්සික්කුත් තියෙනවා ඒ දවස්වල. ඒක නිසා යාට ටිකක් ලේසි වෙන්නේ කියලා. මොකද මුල්ලදී ඉඳලාම දැන් ෆ්‍රිජ් එක බඩු ගේන්න ඕනේ. ඒක නිසා ටිකක් යාට පොඩි කාලයකට නිවාඩුවක් හම්බෙන්න ඕනේ කියලා හිතලා තමයි මම අර ගොඩක් කෑම බණ්ඩක් අතෙල් දාලා ඒ වගේ දේවල් හැදුවේ. ඉතින් මේ වීඩියෝ කරන දවසේ මම දැනන් හිටියේ නැහැ මේ කෑම හොඳට තියෙයිද කියලා. දැන් අද සුවානයක් එකම අර සුවාන් දෙකකට කිට්ටුයි දැන් එයා ගිහිල්ලා. එතකොට මම දැනගත්තා අපි ඒ පැක් කරලා දීපු කෑම නරක් වෙලා තිබුණ නෑ කියලා. දැන් බණ්ඩක්ක තෙල් දාපු ඒවා, බීට්‍රූට්, ඉදමොඩ රාඹු ඒ වගේව හොඳට තිබිලා තියෙනවා. ඊට පස්සේ මම මෝජු ඒව ගැන නම් කිසිම කතාවක් නෑ, මම දන්න ඒවා නරක් වෙන්නේ නැහැ කියලා. ඒව හොඳට තිබුණා. උදේම ඉඳිඅප්ප ටිකක් හදාගත්තා පුතාට ගෙනියන්න දෙන්න කියලා. දැන් මෙහෙම නිවෙන්න තියලා බඳිනවා. මම අර ඔයගලන්ට පෙන්නුවේ උදේ හදපු ඉඳිආප්ප ටික මේ වගේ කෙසෙල් කොලයකට දාලා පොල් මැල්ලුමකුත් හැදුවා හොඳට. පොල් සම්බෝලේ දෙවිදිහකට හැදුවා. මේ පොල් සම්බෝලේ තෙම්පරාදු දාලා හැදුවා. මේ පොල් සම්බෝලේ සාමාන්‍ය විදිහට දෙහි දාලා තියෙන්නේ. ඒකත් මම බෑග් එකකට දාලා තියෙන්නේ. මොකද මට බයයි මේ ඉඳිආප්ප නරක වෙයිද කියලා. ඒ නිසා මේ සේරම තියලා මේ පරිප්පු ටික මං හැදුවේ වතුරෙන්මයි. වතුරෙන්ම හදලා හොඳ ටෙම්පරාදුව දාලා තිබ්බා. මං හිතන්නේ මේක නරක හරි සෝදට නම් තියෙනවා.
නරක් වේද දන්නේ කියන බයට මම මේ වෙනම වෙන් කරා. මම ඕගලන්ට අයිඩියාස් දෙන්නේ ඔයාලටත් මේ වගේ කරන්න පුළුවන් ද කියලා. මම හැබැයි පුතා කෑමට පස්සේ ඕගලන්ට කියන්නම් මේව කොහොමද තියුනේ කියලා. මම මෙහෙම දීලා නැහැ. දුවට නම් එක දවසක් ගෙනියලා තියෙනවා ඒ වගේ. චිකන් කරි එකකුත් හදලා තියෙනවා. මම ඒක ෆ්‍රීස් එකේ දාලා තිබුණා. ඒක බෑග් එකටම දාලා තියෙනවා. එය ආස මෙනු එකක් මේ පරිප්පුයි පොල් සම්බෝලයි චිකන් කරි. දැන් මේ වගේ වහලා එයාට හොරෙන් මං දාන එයාගේ බෑග් එකට. එයා දන්නේ මං එයාට මේක දෙනවා කියලා. ඉතින් එයා යන දවසේ දවසකට විතර කලින් මගේ නංගිගේ හස්බන්ඩ් හේමන්ත මල්ලියෝකලන් දන්න අර ෂෙෆ් කෙනෙක් එක්ක මම කරේ අර චිකන් එක ෆිල් කරන එක. ඉතින් මල්ලි කිව්වා එයා ඉස්සර යනකොට තරුණ කාලේ ආය යනකොට යාගේ ගෙදරින් අම්මලා ওই විදියට මේ පාසල් එකක් හදලා දානවා බෑග් එකට. එහෙ ගියාට පස්සේ කියන ඔන්න බෑග් එක අවුස්සලා බලන්න මේ මොනාද තියෙන්නේ කියලා. එතකොට බත් පාසල් එකක් තියෙනවා. ඉතින් හරි ආසාවෙන් කනවා කියලා. මල්ලි කිව්වේ බත් එකට දාලා තියෙන පොල් මැල්ලු, මාළුඹුල් තියල්, ලූණු තෙල් දාලා වගේ දේවල් කියලා. ඒතර ඒවනම් අනිවාර්යෙන් නරක් වෙන්නේ එහෙම දාන්න පුළුවන්. ඉතින් මට කිව්වා අක්කත් පුළුවන් නම් පුතාට සර්ප්‍රයිස් එකක් දෙන්න ඒ වගේ කියලා. ඉතින් එහෙම කියනකොට මට ඇත්තටම හිතා ගන්න බැරි වුණා මොනවද දාන්නේ කියලා. පොද පොල් මැල්ලුම් වගේ වන්න පුතා එච්චරම කැමතිත් නැහැ. යන දවසට ඉස්සරින්ද යාට ඕනේ කියලා කිව්වා මේ ඉන්දියාප්ප කන්න. ඉන්දියාප්ප චිකන් කරි පරිප්පු පොල් සම්බෝල අපේ හරි ෆේවරිට් මෙනු එක. අම්ම ඕක හදන්න හැබැයි හදලා කවන්නත් ඕනේ කියලා. ඉතින් ඒ ටික තමයි මම හැදුවේ. ඊට පස්සේ මට ඊට පස්සේ උදේ හිතුවා බත් නැතුව ඉන්දියාප්ප පාසලයක් හැදුවොත් හොඳයි කියලා. බත් නරක වේද දන්නේ කියලා මම උදේ පාන්දරින් නැගිටලා මුද රෑ ඉතුරු ඉන්දියාප්පත් ගන්න බය හිතුණා නරක වෙයි කියලා ඉන්දියාප්ප හදලා අර ඔක්ලන්ට පෙන්න පියව දාලා තමයි පාසල එක හදලා මම තිබ්බේ. එයා හරි ආසයි බිස්කට් පුඩින් කන්න. දැන් ඕකලන් අර කොමියුනිටි පෝස්ට් එකක් මම දාලා තිබුණා පුතත් එක්ක පුඩිමක් හදන්න කියලා දෙනවා කියලා. ඇත්තටම ගොඩක් අය කියලා තිබුණා බිස්කට් පුඩින් තමයි හදන්නේ කියලා. ඌ අපි බිස්කට් පුඩින් තමයි හැදුවේ. එයා ගියාට පස්සෙම බිස්කට් පුඩින් කෑවේ නැහැ කියලා. කොහොමද ඒක හදන්නේ මට අම්මා කියලා දුන්නොත් එහෙදිත් හදාගන්න පුළුවන් මාර බිස්කට් තියෙනවනේ කියලා කියපු නිසා අපි ඇත් එක්ක ඉගෙන ගන්න මාර බිස්කට් පුඩින් එකක් හදපු හින්දා මම එයාට කියන්නේ නැතුව ලොකු කන්ටේනර් එක මාර බිස්කට් පුඩින්ක හදලා ෆ්‍රිජ් එකේ දාලා තියලා අර කෑම පැක් කරන වෙලාවේ මම ඒක දැම්මා. බිස්කට් පුඩින්කක් හදුවා. එයා හරි ආසයි බිස්කට් පුඩින් කන්න. එයා දන්නේ නැහැ එයාට ගෙනියන්න දෙනවා කියලා. මම ඒක යකින්න තියෙනවා. ඒක ඉන්දියාප්ප පාසලේ තියලා මම බෑග් එකක් ඇතුලෙන් දාන්නේ. මොකද නැත්තම් මේක ෆ්‍රිජ් එකේ දාපු නිසා ඒකේ අයිස් මේ ටිකක් ගියෝ තින් වතුර වගේ හැදෙනවා නේද. ඒකට බෑග් එක සවස් වෙනකොට මේ අර මම පැක් කරගෙන ආපු කෑම මේක හදට මම ටිෆින් එකට දානවා. මේ පුංචි බෑග් එකේ අපි කෑම විතරයි දැම්මේ. මේ කිසිම කෑම වල සුවඳක් එන්නේ නැහැ මේකේ. මොකද අපි හොඳට වැක්යුම් පැක් කරපු නිසා. නැත්තම් ඇඳුම් එහෙම බෑග් එක ඔක්කොම ගල දානවා. ගොඩාක් අය මගෙන් අහන්නේ කොහොමද කෑම ගෙනියන්නේ කියලා. අනේ කියලා කරගන්න කලින් දැන් කොහොමද කියලා. ඊට පස්සේ යා ගියාට පස්සේ මම කිව්වා පුතා වා ගිහිල්ලා මට කෝල් එකක් දෙන්න මේ බඩු පැක් කරන මේ අන්පැක් කරනකොට කියලා. මොකද කෑම ටික ඉක්මනට ෆ්‍රිජ් එකට දාන්න ඕනේ නිසා. මම හිතන්නේ පැය 11ක විතර ගමනක් තමයි යට තිබුණේ. මේ දවස්වල අර පැයක් ටිකක් වැඩිපුරත් යනවනේ මේ ලංකාවෙන් ටේක් ඔෆ් කරාට අපෝ ඉන්දියාවෙ ගිහිල්ලා ෆෝල් ගහගෙන යන්නේ. ඉතින් ඒක නිසා පැය 11ක් මං හිතන්නේ 11 11 මාරක් 12ක් වගේ වුණා. ඉතින් ඒක නිසා මම බයේ හිටියේ මේවා නරක වෙයිද කියලා. ඊට පස්සේ ගිහිල්ලා කෝල් කරාම මම කිව්වා මේ බලන්න ඔයාගේ බෑග් එකේ. හරි හරි අම්මා හදපු කෑම ටිකනේ මම ඒක දාන්නම් කියලා. මම කිව්වා නෑ නෑ ඔයා බෑග් එක ඇරලා මට කෝල් කරන්නකෝ කියලා. කිව්වම මේකෝ දැන් කන්නත් බෑ මේ මං හැ පුතේ ඔර ඇට දැන් මොන හරි කනවද කියලා. දැන් එතකොට යාට 8:00 වගේ 9:00 වගේ විතර වෙලා එහෙ වෙලාවේ
අපිට ගොඩාක් රෑක විතර වෙලා ඊට පස්සේ මේයාකව නෑ කන්නත් බෑ එහෙම කියලා කිව්වා. මං කොහොම ඔක බලන්නකො ඇදලා කලානේ ඉතින් මේ බිස්කට් පුඩින් එක දැකලා හරි ආසු වුණා. ඊට පස්සේ හරි හරි බිස්කට් මං කො නෑ නෑ තව සර්ප්‍රයිස් එකක් තියෙනවා බලන්න කිව්වා. මෙයා අර කෑම එක දැකලා හරි ආසු වුණා. ඒකේ මුකුත් නරක් වෙලා තිබුණ දෙහැ මං අර කිව්ව එක එක විදියට හැදුවානේ පොල් සම්බෝල් එක එක විදියට හැදුවා. චිකන් කරිවත් මොනවාද පරිප්පු එකවත් නරක් වෙලා තිබුණේ. ඒව හොඳට තිබිලා යා කාලා තිබුණා. ඉතින් කන්න බෑ කිව්වට අරක ඇරියට පස්සේ අමුණු දැන්නම් බඩගිනි ආවා මම කනවා කියලා ඒක කාලා මං කිව්වා ඒ ඉතුරු කෑම නම් පොඩ්ඩක්වත් තියාගන්න එපා ඔක්කොම විසි කරලා දාන්න කියලා ඉතුරු වෙච්ච ඒවා. මොකද ගොඩක් මේ දවස් වෙලා ගියානේ පැය මං හිතන්නේ පැය 12කටත් වැඩි මං හිතන්නේ මේ දවස් උදේ පහට විතර උයපේවා. ඊට පස්සේ ලංකා වෙලාවෙන් ආයේ රෑ එකට දෙකට තමයි කෑවේ. ඉතින් ඒක නිසා ගොඩක් වෙලා ගිහිපු හින්දා හැබැයි කන්න පුළුවන් වෙලා තිබුණා. ඉතුරු ඒවනම් ආපහු ෆ්‍රිජ් එකේ දාලා කන්න එපා කියලා. ඉතින් අන්නේ ඒ විදියට ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. හොඳට තිබිලා තියෙන මොනවත් වෙලා නැහැ. අර තෙල් දාලා හදපු ඒවා වැකියුම් පැක් කරපු නිසා හොඳට කන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ඕගලන්ට මේ ටික ගොඩාක් ප්‍රයෝජනවත් ඇති. වැදගත්ම දෙයක් ඕගලන්ට කියන්න බැරි වුණා. වම්බටු මෝජු එකයි හාල් මෙස බෙදුමයි ඇරෙනකොට අනිත් සේරම දේවල් ෆ්‍රීස එකේ තමයි දාලා තිබුණේ. අවශ්‍ය වෙලාවට ෆ්‍රීස එකෙන් අරගෙන අයිස් ගියාට පස්සේ රත් කළා තමයි පුතා කාලා තිබුණේ. ඉතින් ඕගලනුත් මෙහෙම අරන් ගියොත් ෆ්‍රිජ් එකේ දාන්න නැතුව ෆ්‍රීස එකේ දාන්න මතක තියාගන්න. අනිත් එක කියන්න ඕන මම පුතා යන දවසට ඉස්සරින්දටත් කලින් දවසේ තමයි මම මේ කෑම වැකියුම් පැක් කරේ. මම ඒකයි ගොඩක් බයේ හිටියේ. මොකද එදා 8 වෙනිදා තමයි අපි මේ කෑම ටික පැක් කරේ. මොකද 9 වෙනිදා ඔය අරගලේ එක එක දේවල් තිබුණ නිසා ඒ වැකියුම් පැක් කරන තැනත් ඒකලම වහනවා කියලා කිව්වා. මොකද එන්න බැරි වෙයි කියලා. ඉතින් ඒක නිසා යන දවසට දවස් දෙකකට ඒ කියන්නේ 10 වෙනිදා ගියේ 8 වෙනිදා තමයි අපි මේ කෑම ටික හදලා ඉවර වෙලා හොඳට නිවුණාට පස්සේ පැක් කරගත්තේ. ඉතින් ඒක නිසා දවසකට දෙකකට කලින් කරගත්ත නිසා තමයි මම බය හිටියේ මේව නරක් වෙලා තියෙයිද කියලා. ඉතින් මුකුත් වෙලා තිබුණේ. එහෙනම් ආයෙත් මේ වගේ ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු. මං අනෝම.